ඊවා ප්‍රොමෝ පැක් එකේ ඇති කෝඩ් එක දැම්ම 7788 ට SMS කරන්න. පාස්කුඩ් පහරේ අවුරුදු දෙකක් ගිහිල්ලා තාම හොයාගන්න බැරි නම් ෆේල් නෙමෙයිද? සහකාර පොලිස් අධිකාරී සමන් වීරසිංහ කොවිඩ් හැදිලා මැරිලා. මොකද්ද මේ අභිරහස? පාස්කු ප්‍රහාරය ගැන සාක්ෂි වසන් කරන්නද හදන්නේ? ලංකාදීප පත්තරේ ඊයේ තිබුණු පාස්කු එක පිළිබඳ තිබු කට උත්තරයක් ගැන පෙන්නන්න. මරාගෙන මැරෙන ප්‍රහාරයක් කිසිදු බුද්ධි සෝයාවකින් පොලිස්පතිවරයාට නිශ්චිතව දැනුවම් කොට නැත. කවුද කියන්නේ? නියෝජ පොලිස්පති දේශබන්දු දෙන්නකෝ. අපි මේ කාලාන්තරයක් තිස්සේ අහපු ප්‍රශ්න කිහිපයක් තියෙනවා. කවුද CID ට ගෙනල්ලා ප්‍රශ්න කරන්න හිටපු බුද්ධියංශේ නිලධාරියෙක්ව මේක අපේ ඔපරේෂන් එකක් කියලා අරන් ගියේ මිනිහාගේ කවුද කියලා? මාතලේ පොඩිසාරාන්ට බුද්ධියංශවල කාත් එක්කද සම්බන්ධතාව තියාගත්තේ කියලා. අපි හැව්ව සොනික් කියන නමින් කවුද සහරාන්ලෙක් ඍජු සම්බන්ධතාව තිබ්බේ කියලා. මේවට අදටත් පිළිතුරු නැහැ. මේ රාජ්‍ය බුද්ධියංශයේ තොරතුරු වාර්තාව මම අද සභාගත කරනවා. මේකේ අද රජයේ සාක්ෂිකාරයක් වෙන නිලන්ත ජයවර්ධන මහත්තයා කියනවා මේක මාර්තු මාසයේ ඉඳන් සහරාන් හිටපු දෙන ගෙදර ටෙලිෆෝන් නම්බර් එක සහරාන්ගේ නෝනත් එක්ක ඉන්න තමයි අර සාරද කවුද කියන එක කෙනාව ලෑස්ති කරේ. ඒ ඔක්කොම තියලා මේ වාර්තාව මාර්තු මාසේ 29 වෙනිදා මේ කුලංගාව මේක තිබ්බා. සහරාන්ට විරුද්ධ දෙපාරක් වරෙන්තුණු කුත්තරා දිනා. එතකොට වරෙන්තු අල්ලන්නේ ඉඳපු මිනිහා නාලක සිල්ලෝ 25 වෙනිදා ඔක්තෝබර් මාසේ ඉරේ දානවා. දැන් අද මාර නාට්‍යයක්. අදේ නාට්‍ය තුල බොරැල්ලේ බෝම්බෙන් පැහැදිලිව පේනවා. දවස් 3ක CCTV දර්ශන අරන් ගියා නම් කාඩිනල් තුමා ෆෝන් එකෙන් මෙහෙම පෙන්නනකම් පොලිසියට බැරුණා කවුද ඇවිල්ලා තිබ්බේ කියලා අල්ලගන්න. මේ සාක්ෂිකාරයෝ රජයේ සාක්ෂිකාරයෝ කරලා තියන්නේ ඇත්ත වශයෙන්ම චූදදෝ. ඒක මතක තියාගන්න. මේ රජයේ සාක්ෂිකාරයෝ කරලා දින දේශබන්දු දෙන්නකෝ මම අද කියන බය නැතුව. බෝම්බේ හදද්දි බස් අයර පළාත බාරව ඉන්න නියෝජ්‍ය පොලිස්පතිතුමා 18 වෙනිදා 21 වෙනිදා අනිවාර්ය වෙනවා. හැබැයි බෝම්බේ පූර්ණනවා. දැන් අපි එදා මාළු මාළුවකට ගිහිල්ලා හිටියයි කියලා කියද්දි සරත් විරසේකට උත්තරයක් දුන්නේ නැහැ තාම. අපි ඉල්ලන්නේ ඒකට උත්තරයක්. පාස්කු ප්‍රහාරයෙන් නම් බලයට ආවේ. පාස්කු ප්‍රහාරයේ අවුරුදු දෙකක් ගිහිල්ලා තාම හොයාගන්න බැරි නම් ෆේල් නෙමෙයිද? අපි කැමති ආණ්ඩුව වෙනුවෙන් ඔබතුමත් එක්ක ඔය සියලු තොරතුරු අරගෙන ප්‍රසිද්ධ විවාදයකට ඔබතුමාලට එන්න පුළුවන් නම් ඔබතුමාලා ඔබතුමාලගේ සාක්ෂි ටික අරගෙන අපි අරගෙන එන්න හරි තොරතුරු ටික. අපේ ඔබතුමා මෙයා හරි කැමති එන්න. කවුද අපේ කාංචන මන්ත්‍රීතුමා? ඔය දෙපළ එන්න. අපි දෙපළ එන්න. සරත් වීරසේකර මහත්තයෝ පැත්තකින් ඉඳලා තියන්න හැබැයි. මොකද? ඔබතුමාලා channel වලට ගන්න. මොකද මාව හිරුවකට ගන්න නැහැ, මාව දෙරණට ගන්න නැහැ. ඒ නිසා ඔබතුමාලා කැමති ජාලිකාවක් හොයාගන්න. මොකද අපි ඒවල බෑන්. අපි ඒ නාලිකාවල බෑන්. ඒ නිසා අපිව විවාද කරත් එන්නේ නැහැ. ස්වර්ණණය කරමු. හරි. ස්වර්ණායනයි. හරි. ඕන්න අභියෝගේ බාර ගත්තා. මේගොල්ලන්ට ඕන වෙලා තියෙන පටලලා අපිට නඩුවක් දාන්න නම් ඒකට අපි බය වෙන්නෙත් නැහැ. කරුණා ටික අපි හරියට ගේන්න. එයා කොහොම ඔබතුමා කොහොම ප්‍රහාර ඒ වෙලාවේ සීනඩියජි නිවාඩු ගියා කියලා. ඉතින් රටේ ජනාධිපති පවුල මරන් සිංගප්පූර් ගියානේ. දැන් එහෙනම් ඒ ජනාධිපතිතුමා කොහෙද ඉන්නේ? පාස්කු ප්‍රහාරය පිළිබඳව සමගි ජන බලවේගයට තියෙන කියවීම ඉතාම ගෝත්‍රිකයි. ගෝලීය ත්‍රස්තවාදී අර්බුදයක ලෝක අධ්‍යක්ීම නිවැරදිව විග්‍රහ කරගෙන පාස්කු ප්‍රහාරයේ දවසේ 97 වතාවක් කරපු අනතුරු ඇඟවීම බුද්ධ්‍යංශ වාර්තා නොසලකිල්ල පිළිබඳව තමන්ගේ හෘද සාක්ෂියත් එක්ක සංවාදයකට යන්න කියන එකයි අපි ඔබට කරන යෝජනාව. සරත් වීරසේකර ඇමතිවරයා දිගින් දිගටම කියනවා සාරම් මිය ගියා කියලා. මිය ගොස් නැති බව DNA සාක්ෂි වලින් පෙන්වා දුන්නු සහකාර පොලිස් අධිකාරී සමන් වීරසිංහ කොවිඩ් හැදිලා මැරිලා. මොකද්ද මේ අභිරහස? මේ අතර හිරේ හිටපු ශලීල් මොහොමඩ් කියන සැකකරු මිය ගිහින් පාස්කු ප්‍රහාරය ගැන සාක්ෂි වසන් කරන්නද හදන්නේ කියන කාරණාව අපි අහනවා. මේ පහුගිය දවසක සමාජ ක්‍රියාකාරිකයෙක් පොලිස්පතිතුමාගෙන් ප්‍රශ්න කරනවා. පොලිස්පතිතුමාට ලියුමක් ලියලා මේ පුද්ගලයා හම්බෙන්නව අමීර් නම් පුද්ගලෙක්. පොලිසිය 2004 තෙක් වැඩ කරපු කෙනෙක්. තමාගේ සේවය කරපු ආරක්ෂක සමාගමේ ප්‍රධානියාගේ උපදෙස් මත තමයි ඔහු එතනට යන්නේ. අමීර් සේවය කරපු ප්‍රධාන ආරක්ෂක සමාගමේ ප්‍රධානියාද හිටපු හමුදා ලුතුනෙන්ට් කර්නල් කර්නල්වරයෙකු බවට අනාවරණය කරගෙන ඇත. හැබැයි ඒ හැඳුනුම්පත නෙවෙයි ඉදිරිපත් කරන්නේ ඉන්ටර්පෝල් හැඳුනුම්පත. අපිත් ඉල්ලනවා සභාපතිතුමනි විශේෂයෙන්ම විමර්ශනය කරන පොලිස් කණ්ඩායම් වලින් මේ දේවස්ථානයේ බෝම්බේ පිටිපස ඉන්න මහමොලකරු ඉතාමත්ම ඉක්මනින් මේ රටේ ජනතාවට හඳුන්වා දිය යුතුයි. මොකද අපිට සැකයක් තියෙනවා මේ පල්ලියේ බෝම්බේ තිබ්බ පුද්ගලයාගේ පිටිපස්සේ ඉන්න දේශපාලන හස්තේ මොකද්ද කියන එක. මහා මොලකරුවා කවුද කියන එක. දැන් මීට පෙර ඇපලෝ රෝහලේ මේ වැනිම බෝම්බයක් හම්බුණා. බෙල්ලන්විල විහාරස්ථානයේ මේ වැනිම බෝම්බයක් හම්බුණා.
දැන් සැකයක් මතුවෙනවා මේකත් එකට එක සම්බන්ධ වෙච්ච දෙයක්ද කියලා. මොකද ඒක පිටිපස්සෙත් මහමලකරුවෙක් ඇති. ඒ මහමලකරුව හඳුන්වා දීම පොලිසියේ වගකීම. මේ වර්තමාන රජයට කැක්කුමක් නැහැ, හැංගීමක් නැහැ, දැනීමක් නැහැ. මේකට සාධාරණත්වයක් ඉෂ්ට කරන්න. සාධාරණත්වයක් වොන් ඉෂ්ට කරනවා නම් කරන්න තියෙන පළවෙනි දේ තමයි ඔය හංගන් ඉන්න වෙලුම් 22 ජනාධිපති විමර්ශන කොමිසමේ වෙලුම් 22 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. ඒ නිර්දේශ ක්‍රියාත්මක කරන්න. ඒවා ක්‍රියාත්මක කරන්නේ නැහැ. දැන් පේනවනේ බෝම්බ තියලා වෙලා තියෙනදේ. දෙයලක් දැවද මහත්තයා පුතා ඉන්නවා. පල්ලිය ගිහලා බෝම්බ දීලා නේද? දැන් එක්කෙනෙක්වත් කියන්නේ නැහැ මහා මොලකරුවා හොයන්න කියලා බෝම්බ. නේද? මම කියනවා මේ පල්ලිය බෝම්බ තිබ්බා වගේ තමයි මේ ආණ්ඩුව අපහසුතාවට පත්කරන ජාතික ආරක්ෂාව අපහසුතාවට පත්කරන තමුන්නාසය වැඩි නිගමනයන් ගෙනල්ලා කාඩිනල් හිමිපාණන්ටත් අපහාස කරපු අය. ඒත් උන්වහන්සේවත් සමහර වෙලාවට මේකට ආඳගෙන ජයලත් ජන මන්ත්‍රී මාත් එක්ක එතුම කවදාකද එහෙම කරන්නේ නැහැ. ඔබතුමාගේ දිස්ත්‍රික්කෙන් ඡන්දිල්ලන්ඩ ඇවිල්ලා ඉන්න පුද්ගලයා තමයි ඔවා කරන්නේ. එතුම ගියා යන්න බැදෙනින් මේකේ වහා යටි අරුමනක් තියෙනවා කියලා අපි කියනවා.